ගිය අවුරුද්දට වඩා 2021 අවුරුද්ද වඩා හොඳ වෙයි කියලා අපි හිතුවට ඔන්න තවත් අවදානමක් ඇවිත්. ඒ තමයි disease X කියන රෝගය. මෑතකදී අප්‍රිකානු කාන්තාවකට රක්තපාත උණ රෝග ලක්ෂණ ඇතිවීම හේතුවෙන් මෑ රෝහල්ගත වී තියෙන්නේ. ඇයට කොරෝනා රෝග ලක්ෂණ ඇතැයි සැකසිතමින්. නමුත් ඇගේ PCR පරීක්ෂණවලින් ඇයට කොවිඩ් වෛරසය වැළදී නැති බව හඳුනාගෙන ඇති අතර ඉන්පසු වෛද්‍යවරුන් මෑට ඉබෝලා වෛරසය වැළදී ඇත්තැයි පරීක්ෂණ සිදු කරලා තියෙනවා. මොකද අදටත් අප්‍රිකාව තුළ ඉබෝලා වෛරසය වඩාත් දරුණු ලෙස පැතිර තිබෙන නිසා. නමුත් මේ සියලු පරීක්ෂණ නෙගටිව් වීම නිසා වෛද්‍යවරුන් අනුමාන කළේ මෑට වැළදී තිබෙන මේ වෛරසය disease X ද කියලා. කොරෝනා වලින් පස්සේ ඊළඟ වසංගතයට හේතු විය හැකි මේ රෝගය ගැන අපි වැඩියමක් නොදන්න නමුත් අපි බලමු මොකක්ද මේ disease X කියන්නේ කියලා. ඉතින් ඒ ගැන කියන්න කලින් ඔයාලව ආදරයෙන් පිළිගන්නවා World Stary YouTube channel එකට. මෙය අලුතෙන් සොයාගත් රෝගයක්ද? වාර්තා වෙන විදිහට නම් මේ එක්ස් රෝගය කිසිසේත්ම අලුතින් සොයාගත් රෝගයක් නොවන අතර ඇත්ත වශයෙන්ම තවත් හරියටම නිශ්චය කරගත නොහැකි වුණු විභව රෝගයක්. තවමත් සොයාගත නොහැකි යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? සරලව කිව්වොත් disease X කියන්නේ 2018 වර්ෂයේදී World Health Organization ඒ කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තවත් වසංගතයක් හෝ වසංගතයක් ආරම්භ වීමේ මූලාරම්භයක් ලෙස ඇතිවන උපකල්පිත රෝගයක් ලෙස යෝජනා කරන ලද්දක්. මේ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය අදහස් දක්වා ඇත්තේ මෙසේයි. මිනිසාට රෝග ඇති කිරීමට සමත් දැනට නොදන්නා රෝගකාරකයක් හේතුවෙන් බරපතල ජාත්‍යන්තර වසංගතයක් ඇතිවිය හැකි බවයි. අප ඒ ගැන කිසිවක් නොදන්නා විට එය බරපතල තර්ජනයක් ලෙස හඳුන්වන්නේ ඇයි? ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙය පැහැදිලි කර ඇත්තේ මෙසේයි. එක්ස් රෝගය යන මිනිස් රෝග ඇති කිරීමට සමත් දැනට නොදන්නා රෝගකාරකයක් නිසා බරපතල ජාත්‍යන්තර වසංගතයක් ඇතිවිය හැකි බවත් මේ නොදන්නා එක්ස් රෝගය සඳහා අවශ්‍ය පර්යේෂණ සිදු කිරීමට කඩිනමින් සූදානම් වන බවත්ය. රෝග එක්ස් හැරුණු විට මහජන සෞඛ්‍යට විශාල අවදානමක් ඇති වෙනත් රෝග මොනවාද? ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගතයක් වසංගතයක් හෝ වසංගතයක් බවට පත්විය හැකි රෝග ලයිස්තුවක් නිකුත් කර තිබෙනවා. එම ලයිස්තුව තමයි COVID-19, ක්‍රිමියානු කොංගෝ රක්තපාත උණ, ඉබෝලා වෛරස් රෝගය හා මාබර්ග් වෛරස් රෝගය, ලාසා උණ, මැද පෙරදිග ශ්වසන සින්ඩ්‍රෝමය, කොරෝනා සහ දරුණු උග්‍ර ශ්වසන සින්ඩ්‍රෝමය, නිපා හා හෙනිපා විරල් රෝග, රිෆ්ට් වැලි උණ, සිකා. මෙම එක්ස් රෝගය සමාජයේ හදිසියේ මතුවී එන්නේ ඇයි? disease X රෝගය හදිසියේ සමාජයේ කතා කරන මාතෘකාවක් වෙලා තියෙන්නේ මීට කෙටි කාලයකට ඉහතදී අප්‍රිකාවේ කාන්තාවකට රක්තපාත උණ තත්ත්වයක් වැළදී තිබෙනවා. ඇයට සිදු කළ කිසිදු පර්යේෂණයක් පොසිටිව් වෙලා නැතිවීම නිසා වෛද්‍යවරුන් ඇයට disease X ලෙස අනුමාන කර තිබෙනවා. ඉතින් මෙන්න මේ හේතුව තමයි disease X කියන වෛරස් එක මෙච්චර ඉක්මනට සමාජය තුළ කතා වෙන්න හේතු වෙලා තියෙන්නේ. මේ අප්‍රිකානු කාන්තාවට ඇතිවුණු රෝග ලක්ෂණ නිසා විද්‍යාඥයින් නම් නිගමනය කරන්නේ ඇයට එක්ස් රෝගයේ වෛරසය රැගෙන යා හැකි බවයි. disease X අලුත් වසංගතයක මූලාරම්භයද වෙන්න පුළුවන්. කොහොම වුණත් කාලයාගේ ඇවෑමෙන් ලෝකයට ලෝකයේ පැවැත්මට අතීතයෙන් අනාගතය ගොඩනගා ගැනීමට බොහෝ දේ ඉගෙන ගන්න පුළුවන් නිසාම මෙයත් හොඳ අවස්ථාවක් ඊළඟට සිද්ධ වෙන්න පුළුවන් වසංගතයෙන් සුළු හරි තර්ජනයක් වෙන්න කලින් අප විසින්ම පූර්ව සූදානමකට ලක් වෙන්න. ඉතින් මෙන්න මේක තමයි
දිසිස් එක්ස් වෛරස් එකේ ඇත්ත කතාව. වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් තවත් කෙනෙක්ට මේ ගැන දැනගන්න වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. මේ වගේම වැදගත් වීඩියෝ එකකින් හමුවෙමු.